පස්සනි බ්ලොග්ගේ දෙවනි විසෝඩ් එකට තමයි මේක තුලා ඉන්නේ. ඉතින් ඔයාලා දැක්කා වගේ අද අපි යන්න බලාපොරොත්තු වෙන්නේ අම්බුලුවවට. ඉතින් අම්බුලුවට යන්න පුළුවන් පාරවල් ගොඩක් තියෙනවා. ඉතින් අපි තෝරගත්තේ මාවනෙල්ල හිම්මාතකම හරහා අම්බුලුවට යන්න තියෙන පාර. ඔයාලා අපේ කලින් වීඩියෝ එක බලුවේ නැත්නම් මම උඩ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ගින් ඒ වීඩියෝ එකත් බලන්න. අපේ channel එක subscribe කරන්න නැත්නම් ඒක subscribe කරන්න මතක කරන්න එපා. ඔන්න ඒ විදිහට අපි අඹලොවට යන තියෙන මේන් එන්ට්‍රන්ස් එක ළඟට ආවා. අතරම මෙතනින් ඇතුල් වෙද්දී එක් පුද්ගලයෙකුට රුපියල් 100ක ටිකට් එකක් තමයි අය කරන්නේ. කුඩා ළමයින්ට ඊට වඩා අඩු ගන්නක් මට ඒක අතරම හරියට මතක නැහැ. ඒ වගේම ඔයාලට මෙතනින් වාහනය වලම ඇතුලට යන්න පුළුවන්. හැබැයි ස්කූටර්ස් වලට ගොඩාක් උඩටම යන්න බෑ. මොකද මේ පාර ගොඩක් ලිස්සන සුළු නිසා වාහන වල අනතුරු ගොඩක් සිද්ධ වෙනවා කියලා. මේ පාලන අධිකාරියම ස්කූටර්ස් උඩට යන්න දෙන්නේ නැහැ. තමන්ගේ නිතවන වලට උඩටම යන්න පුළුවන්. අපි මඟ දාලා තමයි වාහනේ ගියේ. ඇත්තටම මේ අවට පරිසරය නම් මාරම ලස්සනයි. ඒක කියා ගන්න තේරෙන්නේ. ඉතින් ඔයාලා එනවා නම් ඔයාලට මේ වගේ පොඩි අම්බලම් තියෙනවා. ඒ වෙන අතර වෙලා ගිමන් නැරලා කෑම කාලා බීලා නිදාසේ ගමන යන්න පුළුවන්. ඉතින් ඔය ඉස්සරහින් පේන තැන තමයි ස්කූටර්ස් වලට යන්න පුළුවන් අන්තිම තැන. ඉතින් අපි ස්කූටර් එක අපු නිසා අපිට ස්කූටර් මෙතන දාලා යන්න සිද්ධ වුණා. ඉතින් මෙතන කඩයක් තියෙනවා. අපිට ඕන නම් ඒ කඩේට අපි ගේන හෙල්මට් ඒ වගේ දේවල් තියලා යන්න පුළුවන්. මේ කඩේ හවස පහට වහනවා. පහට කලින් ආවොත් අපිට ඒ ගන්න පුළුවන්. ඉතින් උඩට ටිකක් දුර යන්න තියෙන නිසා අපි ත්‍රිවිල් එකක් දාගෙන යන්න තීරණය කරා. ඇත්තටම මේක මාරම ඇඩ්වෙන්චර් ගමනක්. මොකද මේ ත්‍රිවිල් හරිම කියන්නේ ගොඩාක් ත්‍රාසජනක විදිහට තමයි ඔයගොල්ලෝ කන්ද යන්නේ. ඒක ඇත්තටම පුදුමාකාර විදිහට වයි හිතනවා. මට නම් ඇත්තටම ගිලේ වතුරලාම ගියේ. විදියට අපි අම්බුලාවේ උඩටම ආවා. ඉතින් මෙතන ඉස්සරහා ටික පොඩි දුරක් මීටර් 100ක් වගේ දුරක් අපිට පයින් යන්න තියෙනවා. අපි එනවා උඩදී හම්බෙමු. ඇත්තටම මේ අම්බුලාව කියන තැන ප්‍රසිද්ධියටපත් වුණේ මේ කුළුණ නිසා. හැබැයි මේ කුළුණ හැදෙන්න කලින් මේ තැන තිබිලා තියෙන්නේ අම්බුලාව විහාරස්ථානය. ඉතින් ඒ විහාරස්ථානය තාමත් තියෙනවා. ඇත්තර මේ අම්බුලාව කියලා කියන්නේ බෞ ආගමික මධ්‍යස්ථානයක්. මේක ලංකාවේ පළමු බෞ ආගමික මධ්‍යස්ථානය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මේක නිර්මාණය කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙක් වෙච්ච තීමූ ජයරත්නතුමාගේ සංකල්පයකට අනුව තමයි. ඉතින් මේ බෞ ආගමික මධ්‍යස්ථානයේ හින්දු කෝවිල්, මුස්ලිම් පල්ලියක්, බෞද්ධ සිද්ධස්ථාන කීපයකට අමතරව තිතුණු සිද්ධස්ථානයක්ද මේකේ දක්නට ලැබෙනවා. මෙන්න මෙතනින් තමයි අපි අඹලාවේ කුළුණේ උඩට නගින්න පටන් ගන්න තැන. එහෙනම් ඉතින් උඩට ගිහින් හම්බෙමු.
එතනින් ඉස්සරහට අපිට මේක දිගේ නගින්න තියෙන්නේ එළියෙන් මෙන්න මේ අත්වට ආධාරයෙන් තමයි. ඉතින් පළවෙනි ටිකේ තමයි අපිට ඇතුලෙන් පඩිපෙළ දිගේ නගින්න තියෙන්නේ. කොළුනේ උඩට යන්න මේ තියෙන පඩිපෙළේ පරතරේ ඉන්නේ නඩු වෙනවා. ඉතින් ගොඩාක් චූටිටකින් තමයි අපිට මාරු වෙන්න උනත් පුළුවන්. ඉතින් උඩට යන්න ඒ තියෙන ඊට ගොඩාක් අඩු වෙන නිසා කුඩා කවුළු හදලා තියෙනවා. දෙන්නෙක්ට මාරු වෙන්න පුළුවන් එක්කෙනෙක්ගේ කවුළු ඇතුළට ගියොත්. ඉතින් උඩට මෙයන් අපි එනවා. ඇත්තටම අපි කියපු දවසේ මේ වෙලාවේ මාර උලඟක් තමයි තිබුණේ. ඉතින් හරියට කැමරාවත් අල්ලගන්න බෑ. පුදුම උලඟක් තමයි තිබ්බේ. ඉතින් පරිස්සමට අපි උඩටම නැග්ග මේ විදියට. එතනින් උඩට නම් තවත් යන්න විදියක් නැහැ. දෙන්න ප්‍රපාරණේ. ඉතින් ඒ නිසා අපි පොඩ්ඩක් පල්ලෙහාට එන්න පල්ලයට වෙ චුට්ටක් වාඩි වෙලා ඉඳලා මහන්සි නිවාගෙන පුළම් පොඩ්ඩක් ඇතුළේ යන්න හිමීට පල්ලම් බහින්න තමයි අපි හිතුවේ. ඉතින් යාළුවනේ ඔන්න විදියට අපේ අඹුලාවේ බ්ලොග් එකත් ඉවර වෙනවා. ඉතින් මෙතනින් එඩිට් යනකොට තවත් ලස්සන දෙයක් අපිට දැක ගන්න ලැබුණා. ඒ තමයි මෙතන තියෙන ලොකු ඔංචිල්ලාවක්. මේ ඔංචිල්ලාව දේශීය විදේශීය ඕන කෙනෙක්ට පදින්න පුළුවන්. රුපියල් 3000ක් වගේ ගෙවීමක් කරලා තමයි යන්න පුළුවන්. දෙන්න අපිට කවර් පදින්න පුළුවන්. එහෙනම් යාළුවනේ තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම් වෙනකම් ඔයාල හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනි. ඔන්න ආයිමත් කියනවා අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් ඉක්මනට සබ්ස්ක්‍රයිබ් කරලා ඊටයා පැඳින බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගෙන ඉන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම් වෙනකම් ඔයාල හැමෝටම ජය වේවා.